නමයි පෙන්නත් උඩ බලන්නකො තිරස්පත තිරස්පතේ තියෙනවා මයි පුතා දකුණු පැත්තට දෙකක් දාන්න වම් පැත්තට දෙකක් දාන්න මැද මහත් එක පේනවා මේ මේ ඇඟිල්ල වා ඒකෙලින් උඳල බලන්න නාසය තියෙන ඒකෙලින් කටේ හරිමද තියෙන ඒකෙලින් නික තියෙන ඒකෙලින් පපි හරිමද තියෙන ඒකෙලින් බඩේ පෙගණිය තියෙන ඒකෙලින් වතුර වැටෙන ඩොට් එක තියෙන ඒකෙලින් සමබරතාවයේ රේඛාව එන්නේ ඒකෙලින් මේ පෙන්නන මේ රේඛාව එන්නේ මයි පුතා මේ පහට මේ තියෙන්නේ සිරිපතුල් දෙක පුතා බුදුසාල් මෙතන මුඩල් පොල් තෙල් යන්නේ නැහැ පුතා කෙලින් යන්නේ මේ වටේම පහන් සිලුව දැල් වෙන තැනට මයි පුතා බුදුසාදුගේ මේ සිරිපතුල් දෙකට මැද්දෙන් එනවා මේ රේඛාව මේ ඉන්නේ පහන් සිලුව ගාවට මයි පුතා මේ තමයි වාස්තු විද්‍යාව මයි පුතාලා මේ ඉන්නේ කොහෙද මයි පුතේ ඔයාලා ඉන්නේ මයි පුතේ බුදුසාදුගේ ගෙදර ආ මයි පුතා පළවෙනි උල්වස්ස මේ මගේ පුතේ දෙවෙනි උල්වස්ස මේකේ මයි පුතා ලොකු කෑල්ල පල්ලෙහාට පොඩි කෑල්ල උඩට මයි පුතා අරකේ ලොකු කෑල්ල උඩට පොඩි කෑල්ල පල්ලෙහාට මයි පුතාලට තවත් වටපිට බලන තවත් ටිකක් මන් තේරුම් කරගන්න මයි අම්මව දෙපැත්ත පොඩක් යන්න ඔය ඉන්න මයි දුවතන හිටිය කකුලේ තියාගෙන ඔය තියෙන්නේ මේ ගල්ලෑල්ලේ මැද තියනවා මාක් කරලා මෙහා කෙරවලෙත් තියනවා එහා කෙරවලෙත් තියනවා අර එහා උල්වස්සෙත් තියනවා මේ ඊටගාව ඉඳලා මේ පැත්තට හරි සමාන්තරයි මේ පැත්තට හරි සමාන්තරයි මේ උළුවක් තියලා තියෙන්නේ අඩියට අඟලට දශමයට තිතට මේ ගල්ලෑඩි තියලා තියෙන්නේ ඒ විදිහටමයි කිසිදු වෙනසක් නැහැ මේ තමයි මගේ අම්මේ වාස්තු විද්‍යාව මෙතන ඉඳලාත් මේ ගල්බැම්මට තියෙන සමාන්තර දුරම තමයි මෙතිල්ලත් මගේ අම්මේ තියෙන්නේ මගේ බුදුසාදුගේ සිවුරේ ඉඳලා අර ගල්බැම්මට තියෙන ඒ සමාන්තර දුරම තමයි අතන ඉඳලා අතනට තියෙන්නේ මේ තමයි පුතා වාස්තු විද්‍යාව අනුව මේවා නිර්මාණය වෙන්නේ මේවා කවදාකවත් විනාශ වෙන්නේ නැහැ මේවා පසු වලින් වහලා තිබිලා තියෙන පුතා මේ ගල් බැමි ඉත. පසු කාලයකදී තමයි මේවා එලිපිහෙල් වෙලා මගේ පුතාලට දෙන්න පුළුවන් 130ක ඉතිහාසය. එතනින් එහාට දෙන්න බෑ. දෙන්න පුළුවන් පුතා. කීවට පේන්න නෑ. තියෙන්නේ මහ පොළොව යට පුතා. මගේ පුතාලා ආද්දේක වැඳ ගන්නකො අවසන් කරන්න. අපි බුදු සාදුට වන්දනය කරා. සියලු සත්වයන් කෙරෙහි පැතුරු මහා කරුණා වීතිකේ ලදවතක් ඇත්තා වූ ප්‍රඥාවල ප්‍රදීපේ මහන්දකාරේන සවදාල වූ දෙවියන් සත්‍ය ලෝක සත්වයාට ගුරුවරයා වූ නරක ගතිය තිරිසන් ගතිය ප්‍රේත ගතිය මනුෂ්‍ය ගතිය දේව ගතිය යන පංච ගතිය විදිනා වූ සෝමන ගමන් නැති සම්මා සම්බුදු අමා මෑණි ලෝතුරා බුදු පියාණන් වහන්සේට අපි සියලුම දෙනාගේ ගෞරව දන් නමස්කාරයම වේවා 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 සාන වශයෙන් ඔබ සියලුම දෙනාට යහපතක්ම වේවා යහපතක්ම වේවා යහපතක්ම වේවා අවසාන වශයෙන් මයි රත්තරම් බුදු අම්මාවරු පියෝ මම විදිහට සිනුම දිනාට සම්මා සම්බුද්දයි බුදු සාදුගේ ධර්මයේ තුල විතරයි පුතා මේ ජීවිතයේ සැප ලබන්න පිළිවෙල පුතනක වශයෙන් අපේ මේ තියෙන්නේ දුක එතින් පංච අල්මනේ පංචසි පංචි පද පහ කියලා නේද දාල් පොරොන් ඉස්තක පොරොන් කලන් දෙපා අන්නත් මුලින් අපි ආම් अध्यापन මයි අම්මා අප්පච්චි මොන දුකක් දුක් විඳිනවද ඔයාලා රාජ්‍යාපනයේ දෙන්න තියෙන උතුම්ම දායාදී නෝයි දෙන්නේ පුතේ ඊට පස්සේ මයි පුතාලා විවාහ පාසල අමුතු කුට්ටියක් කරලා මගේ අයිසක අසරණ අම්මගේ ආර්ථිකේ උදගඩින් ඉතින් ඊට මයි පුතාලා කිතුම් කටු නෝකේ පළවෙනි අම්මා පළවෙනි අප්පච්චි නේද මගේ දඩුවත් එහෙම වෙන්න ඕන මේ අපොදිසාදු කියන ආද එකක් හේත එකක් අනිද්ද එකක් එහෙම බෑග විනාශය කරලා යන්නේ ඒක නිසා අම්මේ දරුවෝ දැක්කන ගත්ත අප්පච්චිත් එක විතරයි මේ ගනුදෙනුව සම්බන්ධ තියෙන්නේ. වෙදෙන එතනින් ඊහා සිතුම් පැතුම් තිනවනා. අම්මලත් විනාශයි දරුවෝ විනාශයි මුළු සමාජයම විනාශයි. එතනට යන්නේපා. ඒක නිසා දරුවන්ට ආදරේ සෙනෙහස දයාව කරුණාව මෛත්‍රිය මේක දෙන්න. බුදුසාදු මේ කියන්නේ ඒවා. එතනට දෙන්න එතකොට මේ දරුවෝ කවදාකවත් මම රත්තරන් ඔයාලට දාලා එලවන්න නෑ. මම ඔයාලා සුදතිමත් සදාකාලික අවසාන මොහොත වෙනකන් ඔයාලට සතුටින් මේ ලෝකේ දැයි සමුගෙන යන්න ඕනේ නේද? එහෙමනම් මේ දරුවෝ සලකා බලන්න. ඉස්සෙල්ලා මගේ අම්මා යප්පච්චි එනොත් දරුවෝ නිකම් ඒකයි වෙන්නේ. ඔයාලා හිතනවා තවත් මේ කියන්න ඕන දේව. එක එක දේවාල වල පස්සේ දෙයින්ගුරු පස්සේ හැරෙන්න යනවා. දේවාල වල අර කාරක කර මේකත්. ඔයාලගේ මාය ඉන්නවා ඒ දේවල්. අපිට මේ නෑ. ඔයාලා ගෙදර ඉන්න බල්ලා බුණා ඇතිලා.
වෙලාවට ඔයාලම කීම පිස්සු ගන්න බල අනිකම් පුතා ඉන්න අපේ වේ එහෙමයි ඒක ඒ පෙරේත ලෝකේ මිදිලා මනුස්ස ලෝකේට ආපයක් මෙතන ඉන්නවා එහෙම නේද අපි ඔයාලා වදන්නේ දන්නේ ඉන්න අපි කියා ඊතර දොර හොඳට පිරිසිදු කියන්න හද කැඩින්ම ජනේ දොරි කියලා ගහන්න එපා යරාව දාන්න එපා ඒක තනකට දාන්න වැසි පිළේ ගෙදරි ඉවත් කරා ඔයාලගේ සකපාදුවට වැඩි මා බහනක දෙයක් තමයි ඒ ඔය පෙරේත භූතයේ කියනු ඔය වැසි පිළේ තියෙන අසුචි තුන් කනවා නේද එතකොට ගෙයක් උත්තක් තියෙන්නේ නේද ඒක ඈත් කරත් ලබුක් කියමනේ දිලේසි පාස්කම් කියලා විදේශීය රටවල් වලට ගිහිලා එහෙ තියෙන දේවල් බලාගෙන ඇවිල්ලා මෙහෙ නිර්මාණය කරන්නේ පාවිච්චි දැක්කම තමයි ඒකයි ගෙදර දොරට පිටිසු යාගන්න වත්ත පිටුල ලස්සන තියාගන්න උදේට පිටිසු දාගන්න ආන්දර පාට නැති ලම්දර පිටිසු දාන්න අවශ්‍යක පහන තියන්න මල් පිට පූජා කරා මල ගිය ඥාතියට පින් දෙන්න පින් ඊළඟ ඔයාලගේ මයි අපිට ගොඩේ ඉන්න අපි දුක් විඳිනවා අපි ගන්න අම්මලා හොඳ රසබර ආහාර වේලාවකට සුවඳ දාන දේවල් බදිනවා කරන ඒවා තමයි උන්ගේ ආහාර ඒවා ආග්‍රහණය කරනවා කියන්නේ සුවඳ ඉබලා බඩ පුරවලා ඔයාලගේ නාමයේ දෙකේලාමයි අම්මි පන්සලියත් ප්‍රින්සිපල් කියන්නේ මගේ පුතු පියාණන් වහන්සේ පන්සලයට බොහොම ආදරේ ගෞරවය දක්වපෙනි ස්වභාව දාන්න ඒ සියල්ල ඔක්කොම නිවැරදි කරමින් මගේ අම්මලා අප්පච්චිලා මගේ රත්තරන් දරුවෝ මේ සියලු දේවල් වලින් අම්මි පිළිත් දානකොට මෙයාලා පිළිත් අහනවා දේවල් දොර හුදට පිරිසිදු තියාගන්න ඈ රණ්ඩු කලකෝලා ලැති කරගන්න එපා මෙව් ඉන්නකොට ඒවා වෙනවා අයිදිලා ගේ දොර ඇතුළ හොඳ ලස්සනට තියාගෙන ඇත්තේ පරිසරයත් ලස්සනට තියාගෙන හොඳට මුණ දාන්න ලා ආරක්ෂා කරගෙන හොඳ ලස්සන ජීවිතයක් ගත කරගන්න ලෝක තමයි කියන්න තියෙන අම්මේ ඔබ සියලුම දෙනා සම්මා සම්සාර මේකට